තිරකුණාමල තම්බලගමුව ප්‍රදේශයේ රෝහල ගිනි ගන්න මේ වෙනකොට ඒක ගිනි අරන් ඉවරයි. ඒකේ වත්මන් තත්ත්වය කොහොමද? කොච්චර මොනවාගේ දේවල්ද පිච්චිලා තියෙන්නේ? ඒක කොච්චර පාඩු වෙලා තියෙනවද කියලා චුට්ටක්. අපි දැක්කා පසුගිය සතියේදී තාම අවාසනාවන්තයි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තම්බලගමුව රෝහලේ ප්‍රධාන වශයෙන් ඖෂධ ගබඩාවේ විශාල ගින්නක් ඇති වුණා. මේ හරහා විශාල හානියක් සිදු වෙලා තියෙනවා අපි මාධ්‍ය හරහා දැක්කා. අපි රජගල දානගේ සංගමයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ශාඛාව හරහා මේ සම්බන්ධයෙන් තොරතුරු රැස් කරමින් පවතින්නේ. දැන් ලැබිලා තියෙන තොරතුරුත් එක්ක ඖෂධ ගබඩාවේ විශාල හානියක් සිදු වෙලා තියෙනවා. නමුත් එහි සිදු වෙලා තියෙන මේ හානිය කොපමණද, කොයි වගේ ඖෂධ ප්‍රමාණයක් විනාශ වෙලාද, මොකක්ද මේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් තාමත් පරීක්ෂණයක් සිදු වෙමින් පවතින ගණනය කිරීම සිදු වෙමින් පවතින්නේ. ඒ වගේම මීට හේතු කාරණා මොනවද කියන කාරණා සම්බන්ධව තාමත් පරීක්ෂණයක් සිදු වෙනවා. මොකද පොලිස් පරීක්ෂණයක් වෙනම සිදු වෙනවා, රුහල් මට්ටමින් දෙපාර්තමේන්තු මට්ටමේ වෙනම පරීක්ෂණයක් සිදු වෙනවා. ඒ නිසා ඒ පරීක්ෂණයෙන් අනතුරුව මීට හේතු කාරණා මොනවද කියන කාරණේ මම හිතන්නේ අපිට දැනගන්න පුළුවන් වෙයි. නමුත් වැදගත් කාරණේ වෙන්නේ මේ මොහොතේදී මේ රෝහලේ රෝගී සත්කාර සේවයන් පවත්වාගෙන යාම මේ රටේ තියෙන තත්ත්වය කල්පනාකරණය කර ගනිමින් ඒ රෝගී සත්කාර සේවයන් පවත්වාගෙන යමින් තිබෙන්නේ අවට තියෙන රෝහල් වලින් අවශ්‍ය ඖෂධ ලබා ගනිමින් මේ තියෙන කර්තේ කල්පනාකරණය කර ගනිමින් නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වහාම මැදිහත් වෙලා මේ රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ ටික ලබා දිය යුතු වෙනවා. ඒගොල්ලෝ එක පැත්තකින් මෙහර අපිට ලබා දෙන පණිවිඩය තමයි දෙකින් දෙකම අපි දකිනවා අපේ රටේ රෝහල් පද්ධතිය තුළ මධ්‍යම ඖෂධ ගබඩාවේ සිට වෛද්‍ය සැපයුම් අංශයේ සිට රෝහල් පද්ධතිය දක්වාම ඖෂධ ගබඩා කිරීමේදී බලපත්‍ර ගැටලු තියෙනවා. ඒ ප්‍රශස්ත ගබඩා කරන තත්ත්වය නොවැදීම ගැන ගැටලු තියෙනවා. ඒ අවශ්‍ය උෂ්ණත්වය, අවශ්‍ය පීඩනය, අවශ්‍ය ඉඩ පහසුකම් ගැන බලපත්‍ර ගැටලු තියෙනවා. 2022 වර්ෂයේදී ඕපා කමිටු වාර්තාවේ තියෙනවා ඉන් පෙර වසර 5ක් ඇතුළතදී රුපියල් මිලියන 6000කට වැඩි ප්‍රමාණයක වටින ඖෂධ විනාශ වෙලා තියෙනවා මේ හොඳ ගබඩා කරන තත්ත්වය නැති නිසා. ඒ නිසා රටේ ඖෂධ හිඟයට එක ප්‍රධාන හේතුවක් වඩ පත්ලා තියෙන මේ රටේ ඖෂධ ගබඩා තුළදී ක්වොලිටි ෆේලියර්ස් ඇතිවීම නැත්තම් ඒ තත්ත්වයේ බාල වීම නැත්තම් ඒ අවශ්‍ය ප්‍රමිතිය පවත්වා ගැනීම නොහැකි. මේ නිසා මේ සම්බන්ධයෙන් අපි විශ්වාස කරනවා බාහම අවධානය යොමු විය යුතුයි. ඖෂධ වල ප්‍රමිතිය පවත්වා ගැනීම යනවා කියන්නේ ඖෂධයේ තියෙන අන්තර්ගතය කොමනක් නෙමෙයි ඖෂධ ගබඩා කිරීම නිසා ප්‍රවාහනයේදී පවත්වාගත උෂ්ණත්වයන් ඒ වගේම පීඩනයන් ආදී තත්ත්වයන් අතර නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා දීර්ඝ කාලීනව මේ ගබඩා කරන තත්ත්ව ප්‍රශස්ත මට්ටමට ඉහළ නැංවීම සම්බන්ධයෙන් වඩා අවධානය යොමු වීමට එක්සදුවීමක් බවට මේ සතිය ඇතුලේ සිදුවීම බාධක කරගන්නේ කියලා විශ්වාස කරනවා. දැන් මේ ප්‍රියන්ත පත්තු මහතාගේ අත්කමෝති කියලා කියන ආයතන සංග්‍රහය උල්ලංඝනය කරන කටයුතු කරන්නේ ඉහළින් ආපු නියෝගයක් වෙන්න පුළුවන්ද බැරිද? එතුමා තනියෙන් වැඩ කරනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. එතකොට ඒක තමයි අපි කියන්නේ මේ extra ආකාරයක කුමන්ත්‍රණයක කොටසක්ද මේ තියෙන්නේ කියලා. ඒවල අපි දකිනවා දැන් මේ ප්‍රියන්ත පත්තු වෛද්‍යවරයා සම්බන්ධයෙන් විතරක් මේ වෛද්‍ය ජීවිතය සම්බන්ධයෙන් මෙහෙම චෝදනා. අපි දෙකින් දෙකට මේවා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නකොට මේ පිරිස් ආරක්ෂා කරන අදිසි හස්තයක් සෞඛ්‍ය මාත්‍යංශය ඇතුළින්මද කියලා අපිට බාරපතල ගැටලුවක් තියෙනවා. එතකොට මේ පුද්ගලයා මේ පිරිස් මේ වගේ කරුණක් මේ වගේ ක්‍රියාකලාපෙන් නිරතුරු පරිවෙන අවස්ථාව මේක නෙමෙයි. ඒක එහෙම කියද්දී මේ පිරිස් තාම මෙහෙම සුවසේ ඉහෙන් වැජබෙන්නේ කොහොමද? මේ විදිහට වැඩ කටයුතු කරන්නේ කොහොමද කියලා අපිට බාරපතල සාධාරණ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉන්නවා. සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ඉන්නවා. ඒ වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා ඉන්නවා. මේ පිළිසොල්ට වගකීමක් තියෙනවා මේවා නිවැරදි කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන්. ඒස අපි විශ්වාස කරනවා හරි දේ කරන්න සහාය දෙන අතරදී කවුරු හරි උත්සාහ කරනවා නම් වැරදි දේ කරන්න මේ පිළිසොල්ට සහාය ලබා දෙන්න ඔවුන් ආරක්ෂා කරන්න. ඔවුන් සම්බන්ධයෙන් තීරු තීරණ ගන්න අවසානයේදී මේ රටේ ජනතාවට සිද්ධ වෙනවා. ඔවුන්ට විරුද්ධ ඕනෑම පියවරක් ගන්න රජ වෛද්‍ය දාරණගේ සංගමයේදී අපි සූදානම්.